දුන්න භාරකාර කැබිනට් මණ්ඩලය ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි, මීළඟ මහාමැතිවරණයක් භාරකාර ආණ්ඩුවක් යටතේ පවත්වාගෙන යෑම සඳහා මෙම ඇමති මණ්ඩලය පත් කර තිබෙනවා. කොහොම හරි අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලය තමයි මේ. මහින්ද රාජපක්ෂ මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක, බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය. නිමල් සිරිපාලද සිල්වා, අධිකරණ මානව හිමිකම්, නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය. ආරුමුගම් තොණ්ඩමන්, ප්‍රජා සයිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය. දිනේෂ් ගුණවර්ධන, විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා, කම්කරු සම්බන්ධතා අමාත්‍ය. ඩග්ලස් දේවානන්ද, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය. පවිත්‍රා වන්නියාරච්චි, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂණ ඇමතිනිය. බන්දුල ගුණවර්ධන, උසස් අධ්‍යාපන, නවෝත්පාදන හා තාක්ෂණ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂ අමාත්‍ය. ජනක බණ්ඩාර තින්නකෝන්, රාජ්‍ය පරිපාලන, සුදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය. චමල් රාජපක්ෂ, මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය. ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය. විමල් වීරවංශ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැබියුම් කළමනාකරණ අමාත්‍ය. මහින්ද අමරවීර, මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය. එස්.එම්. චන්ද්‍රසේන, පරිසර හා වනජීවී, ඉඩම් හා සංවර්ධන අමාත්‍ය. රමේෂ් පතිරණ, වෙවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය. ප්‍රසන්න රණතුංග, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය. හොඳයි, ඉතින් මේ පත් වෙලා ඉන්න භාරකාර අමාත්‍ය මණ්ඩලය සුදුසුද නැද්ද කියලා ඔයාලට හිතෙන අදහස කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක් කරන්නත් එපා. ස්තුතියි.